हाय बोल अदत तो बेक दुआने टीच मी ऑनलाइन वैरस टाना तेक अद आप ही कथा कराने हाथ श्रेणी देवनी पार में ओए कोलो दान ने माँ टीच मी ऑनलाइन वीडियो तुलिन आप ही हमें दामा पहले पोते टा अदालत खारनु को दिन साक्षात्कार करने माँ मैं मगिन ओया लटे आमतक विषय करनु नेवतत मतक करगाने पुलवा ඔයාලට නොතේරුණු අපැහැදිලි විෂය කරුණු නැවතත් මතක් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි එහෙමනම් අද අපේ දෙවැනි පාඩම ගැන කතා කරලා බලමු. මුංචි ඔයාලට දෙවැනි පාඩම විදිහට දෙන්නේ ස්ථಿತಿ විද්‍යුතය කියන පාඩම. අපි මේ පාඩම යටතේ හොඳින් සාකච්ඡා කරලා හොඳින් ධාරණය කරගමු. අපිට මුලින්ම තියෙනවා වස්තුවක් ආරෝපණය කිරීම කියලා අනුමාත්‍රකාවක් අපි ඒ අසරෙන් අපේ පාඩම පටන් ගමු. ඔයාලට අත්දැකීම් ඇති ඔයාලා හිස පීනපු පනාවට ඉතා කුඩා කඩදාසි කැබලි එකතු වෙනවා. එහෙමත් නැතිනම් ඔයාලට මේ වීඩියෝ නරඹන ගමන් වුණත් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ බෝල් පොයින්ට් පෑනක් අරගෙන ඒක හිසේ හොඳින් පිරිමැදලා ඉතා කුඩා කඩදාසි කෑලි වලට ලන් කළොත් කඩදාසි කැබැල්ලක ස්පර්ශ වෙන්න කලින් ඒ කඩදාසි කැබැල්ල බෝල්ට් පොයින්ට් පෑනට ඇදිලා එන ආකාරය බලා ගන්න පුළුවන්. මේක බොහොම සරල ක්‍රියාකාරකමක්. ඔයාලට ප්‍රශ්නයක් ඇති. ඇයි එහෙම වුනේ කියලා. අපි මේ ගැන සාකච්ඡා කරන්න කලින් අපිට තියෙන පොඩි ක්‍රියාකාරකමක් මේ ක්‍රියාකාරකම කරලා බලමු. මෙතනදී අපිට අවශ්‍ය ද්‍රව්‍ය වෙන්නේ වීදුරු දණ්ඩක්, PVC බට කෑල්ලක්, එබනයිට් දණ්ඩක්, පොලිතීන් කොලයක්, සේද රෙදි කැබැල්ලක්, සේද කියලා කියන්නේ සිල්ක් රෙදි වලට, ලෝම රෙදි කැබැල්ලක් සහ සිහින් කඩදාසි කැබලි කිහිපයක්. ක්‍රමය ගැන සාකච්ඡා කරද්දී සපයා ඇති ද්‍රව්‍යයන් පිරිමැදීමට පෙර හා පිරිමැදීමෙන් පසු කුඩා කඩදාසි කැබලි වෙත ලං කළ නිරීක්ෂණය කරන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ මෙතන නිරීක්ෂණය වන්නේ පිරිමැදීමට පෙර නම් කඩදාසි කැබලි වෙත ලං කළ විට නිරීක්ෂණය වෙන්නේ ආකර්ෂණය නොවේ කියන එක. ඒ වගේම ස්තේද වලින් පිරිමැදින ලද වීදුරු දණ්ඩක් ලෝම වලින් පිරිමදින ලද එබනයිට් දණ්ඩක් සහ පොලිතීන් වලින් පිරිමදින ලද PVC බටයකට කුඩා කඩදාසි කැබලි ලන් කළ විට ඒ ලන් කළ කුඩා කඩදාසි කැබලි ආකර්ෂණය වෙනවා. ඔයාලගේ නිරීක්ෂණයේ මෙතනදී ඒ නිරීක්ෂණයම වෙනවා. මේ අනුව ඔයාලට පැහැදිලි ඇති පිරිමැදීම කළ විට ඒවා මත කිසියම් වෙනසක් ඇති වෙලා තියෙන බව. මේ විදිහට මේ දේ මුලින්ම නිරීක්ෂණය කළේ විල්බර්ට් විලියම් ගිල්බර්ට් කියන විද්‍යාඥයා විසින්. එයා නිරීක්ෂණය කළේ ඇතැම් ද්‍රව්‍ය පිරිමැදීමක් කල විට ඒවා සැහැල්ලු ද්‍රව්‍යයන් කෙරෙහි ආකර්ෂණය වන බව. මෙතෙන්දී විලියම් ගිල්බර්ට් කියන විද්‍යාඥයා කරේ ඇම්බර් කියන ඝන ද්‍රව්‍ය කැබැල්ලක් සේද රෙදි කැබැල්ලකින් පිරිමැදලා සෙහින් කඩදාසි කුරුළු පිහැටි වැනි දෑ වලට ආකර්ෂණය වෙනවද කියලා නිරීක්ෂණය කරපු විට පිරිමැදීමේදී ද්‍රව්‍ය මත විද්‍යුත් ආරෝපණ හටගන්නා බවත් මේ නිසා මේ ද්‍රව්‍ය ඒ කියන්නේ මේ වගේ සැහැල්ලු ද්‍රව්‍ය ආකර්ෂණය වෙන බවත් මේ විලියම් ගිල්බර්ට් කියන විද්‍යාඥයා විසින් ප්‍රකාශ කරනවා. එහෙමනම් ඔයගොල්ලෝ හොඳින් මතක තියාගන්න ඕනි කරුණු දෙකක් තියෙනවා. ඇතැම් ද්‍රව්‍ය පිරිමැදීමේදී ඒවා මත විද්‍යුත් ආරෝපණ ඇති වෙනවා. මෙන්න මේ විදිහට පිරිමැදීම නිසා ද්‍රව්‍ය මත වටගන්නා විද්‍යුත් ආරෝපණ වලට අපි කියනවා ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ කියලා. අපි දැන් දැනගත්ත ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ කියන්නේ මොකක්ද කියලා. අපි දැන් බලමු ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ වර්ග මොනවද කියලා. මේ සඳහා ඔයාලට පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා කරන්න. මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය තමයි වීදුරු දඬු දෙකක් සහ එබනයිට් දඬු දෙකක්. ඒ වගේම සිල්ක් රෙදි කඩක් සහ
ලෝම රිදි කඩක් සමග නූල් කැබලි සහ ආධාරක දෙකක්. අපි මුලින්ම කරන්න ඕනේ සේද රෙදි කැබැල්ලෙන් වීදුරු දණ්ඩක් හොඳින් පරිමදින එක. ඒ වගේම ලෝම රෙදි කැබැල්ලෙන් එබනයිට් දණ්ඩක් හොඳින් පරිමදින එක. ඉන්පසුව නූල් ආධාරයෙන් එබනයිට් දණ්ඩත් වීදුරු දණ්ඩත් මේ ආකාරයට අපි ආධාරකයට එල්ලා ගන්නවා. එල්ලාගෙන ඉවර වෙලා එබනයිට් දණ්ඩට වීදුරු දණ්ඩක් සහ එබනයිට් දණ්ඩක් ලන් කරලා බලනවා. ඒ දෙෙම වීදුරු දණ්ඩටත් කරලා බලනවා. එතනදී අපි බලමු අපිට ලැබෙන නිරීක්ෂණයන් මොනවද කියලා. ඔයාලට දැක ගන්න පුළුවන් එල්ලන ලද දණ්ඩ විදිහට වීදුරු දණ්ඩත් ලන් කිරීමේදී විකර්ෂණයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ දෙක එකිනෙකට ඈත් වීමක් තමයි ඇති වෙන්නේ. එබනයිට් දණ්ඩක් සහ වීදුරු දණ්ඩක් ලන් කරාම ඔයාට ආකර්ෂණීය වීමක් දැක ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේ දෙක එකිනෙකට ලන් වෙනවා. ඒ වගේම එල්ලන ලද වීදුරු දණ්ඩට එබනයිට් දණ්ඩක් ලන් කළ විට ආකර්ෂණයක් දැක ගන්න පුළුවන් වෙනවා. නමුත් එල්ලන ලද එබනයිට් දණ්ඩට තවත් එබනයිට් දණ්ඩක් ලන් කරාම ආකර්ෂණයක් නෙවෙයි විකර්ෂණයක් එහෙමත් නැත්නම් එකිනෙක ඈත් වීමක් දැක ගන්න පුළුවන් වෙනවා. ඔයාලට මේ නිරීක්ෂණ පැහැදිලි ඇති. හැබැයි දැන් ප්‍රශ්නයක් ඇති චූටි දුවේ පුතේ මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා. මෙන්න මේ රූප සටහන් මගින් අපි මේ දේ පැහැදිලි කරගමු. සේදවලින් පිරිමදින ලද වීදුරු දඬු දෙකක් එකිනෙක විකර්ෂණය වෙනවා. ඒ වගේම ලෝමවලින් පිරිමදින ලද එබනයිට් දණ්ඩක් සහ සේදවලින් පිරිමදින ලද වීදුරු දණ්ඩක් එකිනෙක ආකර්ෂණය වෙනවා. සේදවලින් පිරිමදින ලද වීදුරු දඬුවල තියෙන්නේ එකම ජාතියේ ආරෝපණ. ඒ නිසා මේගොල්ලෝ එකිනෙක ඈත් වෙනවා. අපි ඒකට විකර්ෂණය වෙනවා කියලා කියනවා. එහෙනම් දුවේ පුතේ හොඳින් මතක තියාගන්න සජාතීය ආරෝපණ. ඒ කියන්නේ එකම ජාතියේ ආරෝපණ තියෙනකොට ඒගොල්ලෝ විකර්ෂණය වෙනවා. ලෝම රෙදි කැබැල්ලෙන් පරිමදින ලද එබනයිට් දණ්ඩෙත් සේදවලින් පරිමදින ලද වීදුරු දණ්ඩෙත් තියෙන්නේ එකිනෙකට වෙනස් විජාතීය ආරෝපණ වර්ග. මේ නිසා මේ දණු දෙක එකිනෙකට ආකර්ෂණය වෙනවා. එහෙනම් දුවේ පුතේ හොඳින් මතක තියාගන්න විජාතීය ආරෝපණ පවතිනකොට එකිනෙක ආකර්ෂණය වෙනවා. මෙහෙම වෙන්න හේතුව වෙන්නේ ස්ථිති විද්‍යුත් ආරෝපණයේදී ආරෝපණ වර්ග දෙකක් පැවතීම. එක ආරෝපණ වර්ගයක් ධන ආරෝපණ ස්ථිති විදක්, අනෙත් ආරෝපණ වර්ගය ඍණ ස්ථිති විද්‍යුත් ආරෝපණ ලෙසත් හඳුන්වනවා. අපි කලිනුත් කතා කරපු කරුණක් තමයි සජාතීය ස්ථිති විද්‍යුත් ආරෝපණ සහිත වස්තු විකර්ෂණය වෙනවා, විජාතීය ස්ථිති විද්‍යුත් ආරෝපණ සහිත වස්තුන් ආකර්ෂණය වෙනවා. ඒ නිසා තමයි සේදවලින් පරිමදින ලද වීදුරු වලට ලෝමවලින් පරිමදින ලද එබනයිට් දණ්ඩක් ආකර්ෂණය වුනේ. මෙතනදී සේදවලින් පරිමදින ලද වීදුරු දණ්ඩ ධන ලෙසත් ලෝමවලින් පරිමදින ලද එබනයිට් දණ්ඩ ඍණ ලෙසත් ආරෝපණය වෙලා තිබුණා. පොඩි කරුණක් කියනවා ඔයාලට තනියම අධ්‍යයනය කරන්න. පොලිතින් කොලයකින් පිරිමදින ලද PVC දණ්ඩක් නූලකින් එල්ලා ඇත. සේදවලින් පිරිමදින ලද වීදුරු දණ්ඩක් ඒ අසලට ගෙන ආ විට PVC දණ්ඩ ඉවතර තල්ලු වී යනු පෙනුනි. PVC දණ්ඩ සතු ආරෝපණ වර්ගයේ කුමක්ද? මෙතනදී PVC දණ්ඩ සහ වීදුරු දණ්ඩ අපි ඇඳගමු. අපිට කියනවා ඉවතර තල්ලු වී යනු පෙනුනි. එහෙමනම් මේ දෙක අතර ඇති වෙන්නේ විකර්ෂණයක්. විකර්ෂණයක් ඇති වෙන්නේ සජාතීය ආරෝපණ අතර. එහෙමනම් මේ අවස්ථාවේදී PVC බටේ සතුව පැවතිය යුත්තේ ධන ආරෝපණයක්. පුංචි ඔයාලට පැහැදිලි ඇති මොකක්ද මේ සංසිද්ධිය කියලා. මේ විදිහට දුවේ පුතේ ස්ථිති විද්‍යුත් ආරෝපණය හඳුනා ගැනීම සඳහා උපකරණ කිහිපයක් තියෙනවා.
එන් එක් උපකරණයක් තමයි සර්ව පත්‍ර විද්‍යුත් දර්ශකය කියලා කියන්නේ. මේ සර්ව පත්‍ර විද්‍යුත් දර්ශකයේ තියෙනවා තැටියක්. මෙන්න මේ තැටිය අසලට ආරෝපිත වස්තුවක් ලං කරාම මෙන්න මෙතන තියෙන සර්ව පත්‍රය එකිනෙකට ඈත් වීමක් සිදු වෙනවා. මේ විදිහට තමයි ආරෝපණ වස්තුවේ ආරෝපණ විශාලත්වයේ දැනිද අපි ගණනය කරගනු ලබන්නේ. ඔයාලා දැන් ඉගෙනගත්ත කරුණු වල සාරාංශයක් වෙනි දෙයක් සඳහා අපිට තියෙනවා ක්‍රියාකාරකම. ඔයාලා මේ ක්‍රියාකාරකම අනිවාර්යයෙන්ම gederedi කරලා බලන්න. මේ සඳහා අවශ්‍ය වෙන්නේ වියලි පිරිසිදු බීම බටයක්, ඩ්‍රෝවින් පින් කීපයක්, වීදුරුවක් සහ පොලිතින් කැබැල්ලක්. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. මුලින්ම බීම බටය අරගෙන ඒක හොඳින් පොලිතින් කැබැල්ලේ පිරිමැදීමෙන් ආරෝපණය කරගන්න ඕනේ. ඊට පස්සේ ආරෝපණය කරගත්ත බීම බටය අරගෙන ඒ බීම බටය මේ රූපයේ දැක්වෙන ආකාරයට වීදුරු තහඩුව උඩින් තබා ගන්න ඕනේ. මෙතනදී අපි වීදුරු බටේ මැද්දට ඩ්‍රෝවින් පින් එකක් ගහලා එයාව මේ ආකාරයෙන් රඳවා ගන්නවා. ඔයාලට මෙතනින් පේන්නේ පැත්තෙන් බැලුවම පෙනෙන විදිය, ඉහලින් බැලුවම පෙනෙන විදිය මේ රූපයෙන් දැක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා අතේ ඇඟිල්ල බීම බටේ ගෑවෙන්නේ නැති වෙන්න මේ රූප සටහනේ තියෙන විදිහට බීම බටේ අසලට ඇඟිල්ලක් ගෙන එන්න ඕනි. මෙහෙම ගෙනල්ලා මොනවද නිරීක්ෂණ කියලා බලන්න. ඊට පස්සේ පොලිතින් කැබැල්ලෙන් පිරිමැදින ලද තවත් බීම බටයක් අරගෙන රූප සටහනේ ආකාරයට වීදුරුව උඩින් තියාගත්ත බීම බටේ කෙළවරකට ලං කරලා බලන්න. මෙහෙම ලං කරලා ඔයාලගේ නිරීක්ෂණ මොනවද කියලා සටහන් කරගන්න. මෙතනදී අතලං කළ විට ඇඟිල්ල දෙසට බීම් බටේ එනවා දැක ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ දෙවන රූප සටහනේදී බීම් බටය ඉවතට චලනය වෙනවා දැක ගන්න පුළුවන්. මේකට හේතුව වෙන්නේ දුවේ පුතේ කලින් කතා කළ සජාතීය ආරෝපණ අතර ඇතිවන විකර්ෂණයත් විජාතීය ආරෝපණ අතර ඇතිවන ආකර්ෂණය කියන සංසිද්ධි දෙක. ඔයගොල්ලෝ දැන් ඉගෙන ගත්තා ස්ථිති විද්‍යුත් ආරෝපණය ඇති කරන්න පුළුවන් පිරිමැදීමෙන්. ඒ වගේම ස්ථිති විද්‍යුත් ආරෝපණ වර්ග දෙකක් තියෙනවා, ධන ආරෝපණ සහ ඍණ ආරෝපණ කියලා. දැන් අපි බලමු ස්ථිති විද්‍යුත් ආරෝපණය ඇති වෙන්නේ කොහොමද කියලා. හොඳයි දුවේ පුතේ, අප මෙතෙක් අධ්‍යයනය කරපු වීදුරු, එබනයිට්, ලෝම, සේද ආදී සෑම ද්‍රව්‍යයකටම සමාන ධන හා ඍණ ලෙස ආරෝපිත අංශු ප්‍රමාණයක් තියෙනවා. පිරිමැදීමට පෙර මෙම ද්‍රව්‍යයන් මත ධන හා ඍණ අංශු සමාන ප්‍රමාණ බැගින් විසිරීලා තියෙනවා. මේ නිසා පිරිමැදීමට කලින් කිසිදු ආරෝපණයක් ඇති වෙලා තියෙන්නේ නැහැ. ඒ නිසා ආකර්ෂණ විකර්ෂණ දැක ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ද්‍රව්‍යයන් දෙකක් එකිනෙක පිරිමැදීමේදී එක් ද්‍රව්‍යයක් මතුපිට තියෙන ඍණ ආරෝපණ, එහෙම නැත්නම් අපි ඍණ ආරෝපිත අංශුන්ට ඉලෙක්ට්‍රෝන කියලා කියනවා, මේ ඍණ ආරෝපිත අංශු ගැලවිලා ගිහිල්ලා අනෙත් ද්‍රව්‍යයේ මතුපිටට එකතු වෙනවා. මෙහෙම ඍණ ආරෝපිත අංශු ඉවත් වෙලා ගිය ද්‍රව්‍ය අපි ධන ලෙස හඳුන්වනවා. ඍණ ආරෝපිත අංශු එකතු වුණු වස්තුව ඍණ ලෙස අපි හඳුන්වනවා. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති කොහොමද මේ ආරෝපණ ඇති වෙන්නේ කියලා. අපි ඒක මේ විදිහට කතා කරමු. පිරිමැදීමට කලින් රෙදි කැබැල්ලේ සහ වීදුරු දණ්ඩේ ධන හා ඍණ ආරෝපිත සමාන ප්‍රමාණයක් පවතිනවා. මේ නිසා මේ කවුරුත් ආරෝපිත වස්තුවක් වෙන්නේ නැහැ. පිරිමැදීමේදී වන්නේ එක් වස්තුවක් මත තියෙන ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන කියන අංශු විශේෂය ගැලවිලා අනෙක් වස්තුව මතට ගමන් කිරීම. මෙතනදී වීදුරු දණ්ඩේ තියෙන ඍණ ආරෝපණ ටික මේ විදිහට ගැලවිලා ගෙහිල්ල
රෙදිකැ බැල්ලේ තැන්පත් වෙනවා. ඉන් පස්සේ රෙදිකැ බැල්ල ඍණ ආරෝපිත වලින් පොහොසත් වෙනවා. ඒ නිසා එයා ඍණ ආරෝපිත ලෙසත් වීදුරු දණ්ඩ ඍණ ආරෝපිත වල පොඩි අඩුවක් පෙන්වනවා. ඒ නිසා මේ වීදුරු දණ්ඩ ධන ආරෝපිත ලෙසත් අපි හඳුන්වනවා. මේ විදියට ඕනෑම වස්තු දෙකක් පිරිමැදීමේදී එක් වස්තුවක් ධන ලෙසත් අනෙක් වස්තුව ඍණ ලෙසත් ආරෝපණය වෙන බව ඔයාලට දැන් තේරුම් යන්න ඇති. මේ විදියට ධන හා ඍණ ලෙස ආරෝපිත වස්තු එකිනෙකට ස්පර්ශ වුණාම ඍණ ආරෝපිත අංශු ධන ආරෝපිත අංශු වලට ගිහිල්ලා එහෙමත් නැතිනම් අපි මෙතනදී ඉගෙන ගත්තා ඍණ ආරෝපිත අංශු ටික මේ ධන ලෙස ආරෝපිත වස්තුවට ගිහිල්ලා නැවතත් ධන හා ඍණ ආරෝපණ සමාන වන අවස්ථාවට පත් වෙනවා. අපි මේකට කියනවා උදාසීන වීම කියලා. එහෙමනම් දුවේ පුතේ ඔයාලට පැහැදිලි ඇති. විජාතීය ආරෝපණ සහිත වස්තුන් දෙකක් එකිනෙකට ආකර්ෂණය වෙලා උදාසීන වීම කියන දේ සිදු වෙනවා. උදාසීන වුණාට පස්සේ එම වස්තුන් මත කිසිදු ස්ථිති විද්‍යුත් ආරෝපණයක් පවතින්නේ නැහැ. අපි මේ ක්‍රියාකාරකම ගැන කතා කරලා බලමු. ස්ථිති විද්‍යුත් ආරෝපණය හෝමාරු වීම මගින් ආරෝපිත වස්තු උදාසීන වෙන්නේ කොහොමද කියලා. මේ සඳහා අපිට අවශ්‍ය ද්‍රව්‍ය ලිස්ට් එකක් තියෙනවා. සමාන පරිමාණයේ වීදුරු සහ එබනයිට් දණ්ඩ. සේද හා ලෝම රෙදි කැබලි දෙකක්. ආධාරක දෙකක් සහ නූල් කැබලි කිහිපයක්. මෙතනදී ක්‍රමයේ යටතේ අපි මුලින්ම කරන්නේ සේදවලින් පිරිමදින ලද ආරෝපණය කරගත්ත වීදුරු දණ්ඩ සහ ලෝමවලින් පිරිමදින ලද එබනයිට් දණ්ඩ නූල් ආධාරයෙන් එල්ලා ගන්න එක. මෙම නූල් ආධාරයෙන් එල්ලගෙන මෙන්න මේ රූප සටහන පරිදි හෙමින් සැරේ මේ ආධාරක දෙක එකිනෙකට ලං කරනවා. මේ දඬු එකිනෙක ලං කරාම මොකද වෙන්නේ කියලා නිරීක්ෂණ සටහන් කරගන්න ඕනි. ඊට පස්සේ ටිකක් ඈත් කළා නැවතත් මේ දඬු දෙක ලං කරලා කලින් ගත්ත නිරීක්ෂණව ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනි. ඊට පස්සේ පුංචි ඔයාලා හිතලා බලන්න මොකද්ද මේ නිරීක්ෂණ වලට හේතුව කියලා. පළවෙනි අවස්ථාවේදී නම් දඬු දෙක එකිනෙකට ආකර්ෂණය වෙනවා දැක ගන්න පුළුවන්. ඒකට හේතුව වන්නේ ධන හා ඍණ ලෙස ආරෝපණය වෙලා තිබ්බ දඬු එකිනෙකට ලල් වෙනකොට ආකර්ෂණය වෙනදී. ආකර්ෂණය වීම නිසා ඒ දෙන්න හොඳින් ලන් වෙනවා. ඊට පස්සේ ඔයාලට ආකර්ෂණයක් හෝ විකර්ෂණයක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. අපි කලින් කතා කළා ආරෝපණ විජාතීය වස්තුන් එකිනෙකට ලං වුණාම ඒගොල්ලෝ ආරෝපණ හුවමාරු කරගෙන උදාසීන වෙනවා කියලා. උදාසීන වීම නිසා මේ දඬු දෙකට ධන හා ඍණ ලෙස ආරෝපණ පවතින්නේ නැහැ. ඒ නිසා මේගොල්ලෝ අතර ආකර්ෂණයක් හෝ විකර්ෂණයක් සිදුවන්නේ නැහැ. හොඳයි දුවේ පුතේ. අපි පෙළපතට අනුව තියෙන ඊළඟ කොටස වෙත යමු. ස්ථිති විද්‍යුතය හා සම්බන්ධ වන සංසිද්ධීන් ගැන සාකච්ඡා කරන්න. එදිනෙදා ජීවිතයේදී ස්ථිති විද්‍යුතය හා සම්බන්ධ වන විවිධ අවස්ථා තියෙනවා. එවැනි අවස්ථා ඔයාලා සමහරක් විට නොදන්නවා වෙන්න පුළුවන් මේ දේ ඇතිවන්නේ ස්ථිති විද්‍යුතය නිසා කියලා. නමුත් අපි ඒ ගැන සැකෑර දැනගමු. පළවෙනි අවස්ථාව විදිහට අපිට කතා කරන්න තියෙන්නේ අකුණු ඇතිවීම කියන අවස්ථාව ගැන. වැසි සහිත හෝ වැසි රහිත. ඔයාලා දැකලා ඇති සමහර දවස්වලට වැස්ස වහින්නෙත් නැතුව අකුණු හඬ සහ අකුණු දැක ගන්න පුළුවන් වෙනවා. මේ දේ වෙන්නේ ඇයි කියලා අපි බලමු. ඒ වගේම අකුණු කියන දේ මිනිසුන්ට වගේම දේපළවලට සතුන්ට ඉතාමත් හානිකර අවස්ථාවක්. මේ අකුණු ඇතිවන්නේ ස්ථිති විද්‍යුත් ආරෝපණය හේතුවෙන්. වලාකුළුවල ස්ථිති විද්‍යුත් ආරෝපණය හට ගැනීම පිළිබඳව නම් විද්‍යාඥයින් මේ වෙනකල් ස්ථිර නිගමනයකට ඇවිල්ලා නැහැ.
නමුත් අපි දන්නවා වලාකුළු තියෙන්නේ ඉහළ අහසේ. වලාකුළු වල තියෙන ජලය අයිස් වෙලා තියෙන්නේ. එහෙමනම් අයිස් වෙලා තියෙන ජලාංශ සහ තාමත් අයිස් වෙමින් පවතින ජලාංශ එකිනෙකට ඇතිල්ලීමේදී ඒවා මත ස්ථිති විද්‍යුත් ආරෝපණ බල හට ගන්නවා. මේ හට ගැනීම නිසා ස්ථිති විද්‍යුත් ආරෝපණ සහිත වලාකුළු ඇති වෙනවා. මෙම ස්ථිති විද්‍යුත් ආරෝපණ වලාකුලක ඇතුලේ වලාකුළු දෙකක් අතර හෝ වලාකුලක් හා පෘථුවිය අතර සිදුවන විද්‍යුත් ආරෝපණ පුලිගුවක් ලෙස පැනීම තමා අකුණු ඇතිවීම කියලා කියන්නේ. එහෙමනම් හොඳින් මතක තියාගන්න ස්ථිති විද්‍යුත් ආරෝපණ සහිත වලාකුලක් ඇතුලේ හෝ වලාකුළු දෙකක් අතර එහෙමත් නැත්නම් වලාකුලක් සහ පෘථුවිය අතර සිදුවන විද්‍යුත් ආරෝපණ පුලිඟු පැනීමක් තමා අපි මේ අකුණු ඇතිවීම කියලා කියන්නේ. බලන්න ඔයාලගේ අමතර දැනුමට පෙළ පොතේ සපයන කරුණ මොකක්ද කියලා. අකුණු ඇතිවන ආකාරය පිළිබඳ ප්‍රථම වරට පරීක්ෂණය කරන ලද්දේ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් නම් විද්‍යාඥයා විසිනි. ඔහු විසින් අකුණු සහිත අවස්ථාවකදී වලාකුළු දක්වා යවන ලද සරුංගලයක් ආධාරයෙන් එහි ඇති ස්ථිති විද්‍යුත් ආරෝපණ පොළොව වෙත ගෙන්වාගෙන එන ලදී. ඔයගොල්ලෝ මේ ගැන වැඩිදුර හොයලා යාළුවොත් එක්ක සාකච්ඡා කරන්න. දෙවැනි කරුණ තමයි රෙදි මැදීමේදී ටීක් හඬක් ඇතිවීම කියන දේ. ඔයාලට අත්දැකීම් ඇති සිල්ක් වැනි රෙදිවක් මදිනකොට යම්කිසි කුඩා ටීක් ශබ්දයක් ඔයාලට අතේ තියෙන රෝම වෙත ඇදී එන බව දැක ගන්න පුළුවන්. මේකට හේතුව වන්නේ රෙදි මැදීමේදී ස්ත්‍රීකේ සහ රෙදි අතර ඇතිවන ස්පර්ශය නිසා ස්ථිති විද්‍යුත් ආරෝපණයක් ඇතිවීම. ඒ වගේම ඔයාලට නිරීක්ෂණය කරන්න පුළුවන් තවත් කරුණක්. රූපවාහිනී තිරයේ අසරට අතලන් කළ විට රෝම ඒ වෙත ආකර්ෂණය වීම. ඔයගොල්ලෝ දන්නවා ඉස්සර තිබුණු මෑත කාලීනයේ භාවිතා වන LCD LED රූපවාහිනී නෙවෙයි CRT කියන වර්ගයට අදාළ රූපවාහිනී යන්ත්‍ර ක්‍රියා විරහිත කරන විට තිරයේ දෙසට අත ඇල්ලූ විට අතෙහි රෝම ඒ තිරයේ දෙසට ආකර්ෂණය වන බව දකින්න පුළුවන්. මේ විදිහට ආකර්ෂණයක් සිදුවන්නේ ස්ථිති විද්‍යුත් ආරෝපණයේ හේතුවෙන් ශරීරයේ රෝම ඒ අදාළ තිරයේ වෙත ඇදීමක් සිදුවන නිසා. මීට අමතරව ඡායාපීඩපත් යන්ත්‍රවලදී ගුවන් විදුලි හා රූපවාහිනී වැනි යන්ත්‍ර ඉලෙක්ට්‍රොනික පරිපථ ආදීදී ස්ථිති විද්‍යුතය කියන සංසිද්ධිය ප්‍රයෝජනයට ගන්නා බොහෝ අවස්ථා පවතිනවා. එහෙම නන්දුවේ පුතේ මේ වගේ අවස්ථාවන් ඔයාලා යාළුවොත් එක්ක කතා කරන්න වැඩිහිටියොත් එක්ක කතා කරන්න තවත් හොඳින් මේවා ගැන අධ්‍යයනය කරන්න. හොඳයි දුවේ පුතේ. හත ශ්‍රේණියේ දෙවන පාඩමේ අවසාන අණු කොටසට අපි යමු. අපිට ඉගෙන ගන්න තියෙන්නේ දාරිත්‍රක කියන ඉලෙක්ට්‍රොනික උපාංගය ගැන. අපි පාඩමට පිවිසෙන්නේ ඉස්සර වෙලා මුලින්ම අපිට තියෙන ක්‍රියාකාරකමේ යෙදিলা බලමු. මේකට අවශ්‍ය ද්‍රව්‍ය වෙනවා සෙන්ටිමීටර් 15 දිග පළල සහිත හෝ ඒ ආසන්න ප්‍රමාණයක් සහිත තුනී ඇලුමිනියම් තහඩු දෙකක්, වයර් කැබලි දෙකක්, ගැල්වනෝමීටරයක්, පොලිතින් කොලයක්, වියලි කෝෂ දෙකක් හා සෙලෝටේප් හෝ රබර් පටි කිහිපයක්. ඊට පස්සේ අපි මේක කරන ක්‍රමය ගැන කතා කරමු. මුලින්ම ඔයාලා ඇලුමිනියම් තහඩු දෙක, වයර් කැබලි දෙකක් සවි කරලා හදා ගන්න ඕනි. ඊට පස්සේ තහඩු දෙක අතරට පොලිතින් කොලය තබා තහඩු එකිනෙක ස්පර්ශ නොවන පරිදි රබර් පටි හෝ සෙලෝටේප් මගින් රඳවා ගන්න ඕනි. මේ රූපේ ඔයාලට පේනවා ඇති ඇලුමිනියම් තහඩු දෙකට වයර් කැබලි දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. මැද්දේ පොලිතින් කොලයක් පිහිටවලා තියෙනවා. තහඩු හා සම්බන්ධ වයර වියලි කෝෂවලට සම්බන්ධ කර සුළු වේලාවක් තබන්න. ඔයගොල්ලෝ මෙන්න මේ වයර් දෙක මම මේ රවුම් කරන වයර් වියලි කෝෂයට සම්බන්ධ කරලා මද වේලාවක් තබන්න ඕනේ. ඉන්පසුව
මේ සම්බන්ධ වයර් දෙක වියලි කෝෂ වලින් අයින් කරලා මේ සම්බන්ධක වයර් දෙකට ගැල්වනෝමීටරයක් සම්බන්ධ කරන්න ඕනි. මෙතනදී ඔයාලට නිරීක්ෂණය කරන්න පුළුවන් දේ ඇයි එහෙම වුනේ කියලා අපි කතා කරලා බලමු. ඔයාලට නිරීක්ෂණය කරන්න පුළුවන් ගැල්වනෝමීටරේ කට්ට යම් කිසි දුරට උත්ක්‍රමණය වෙලා නැවතත් ඒක නැවතුණා කියලා. ඔයගොල්ලෝ මේ ක්‍රියාකාරකමේ දික් හැදුවේ සරල දාරිත්‍රකයක්. එතනදී වියලි කෝෂවලට සම්බන්ධ කරාම දාරිත්‍රකයේ තුල ස්ථිති විද්‍යුතයේ කබඩා කර ගැනීමක් සිදු වුණා. ගැල්වනෝමීටරේ සම්බන්ධ කරපු වහාම මේකේ තිබුණු ආරෝපණ ඉවත් වී ගියා. මේ විදිහට ස්ථිති විද්‍යුතය ආරෝපණය කර කබඩා කළ හැකි උපාංගයක් තමයි දාරිත්‍රක කියලා කියන්නේ. එහෙමනම් දාරිත්‍රක ප්‍රයෝජනයට ගන්න අපි ස්ථිති විද්‍යුතය කබඩා කර තබා ගන්න. දාරිත්‍රකයකින් ආරෝපණ ඉවත් වෙලා යන ආකාරය ඔයගොල්ලෝ දැක්කා. මේ විදිහට දාරිත්‍රකයකින් ආරෝපණ ඉවත් වෙලා යෑමට අපි හඳුන්වනවා විසර්ජනය කියලා. ගැල්වනෝමීටරය හරහා මේ ආරෝපණ විසර්ජනය වුණු නිසා තමයි ඔයාලට ගැල්වනෝමීටරය උත්ක්‍රමණය වෙනවා දැක ගන්න පුළුවන් වුණේ. එහෙමනම් ඔයාලට ප්‍රශ්නයක් ඇති දාරිත්‍රකයක තුල මනින දේවල් මනින්නේ මොනවෙන්ද කියලා. දාරිත්‍රකයක ගබඩා කරන්න පුළුවන් ආරෝපණ මනින්නේ ෆැරඩ් කියන ඒකකයෙන්. මේකේ සංකේතය වන්නේ කැපිටල් F අකුර. ඒ වගේම ඒ ඒකකයෙන් මනිනවා වගේම අපි ගොඩාරියක් දාරිත්‍රකවල ධාරිතාවය මනින්නේ මයික්‍රෝ ෆැරඩේ කියන උප ඒකකයෙන්. ඔයගොල්ලෝ විවිධ වර්ගයේ දාරිත්‍රක ගත්තොත් ඔයාලට විවිධ නිරීක්ෂණ ඇති. මේවාදී බොහොමයක් ආරෝපණය කළ යුතු වෝල්ටීයතාවය, ධනහා ඍණාග්‍ර, කබඩා කළ හැකි උපරිම ආරෝපණ ප්‍රමාණය වගේ කරුණු ඔයාලා දැකලා ඇති. මේ දේවල් කොහොමද කියලා වැඩිහිටියෙක්ගෙන් අහලා දැනගන්න. එතනදී ඔයාලට දැක ගන්න පුළුවන් කරුණු ඔයගොල්ලෝ ඉදිරි වසලවලදී අධ්‍යාපනය සඳහා ගොඩක් අවශ්‍ය වේ. අපි දැන් බලමු දාරිත්‍රක ආරෝපණය කොහොමද විසර්ජනය කොහොමද අපි හඳුනා ගන්න කියලා. මේ සඳහා අපිට ඕනි වෙනවා මයික්‍රෝ ෆැරඩේ 1000කින් යුත් දාරිත්‍රකයක්, වියලි කෝෂ 3ක් සහ කුඩා LED බල්බයක් සමග වයර් කැබලි කිහිපයක්. අපි මුලින්ම දාරිත්‍රකයේ දෙකලවරට වයර් කැබලි සම්බන්ධ කරලා වියලි කෝෂ දෙක නිවැරදිව, ඒ කියන්නේ ධන අග්‍රයට ධන අග්‍රයත් ඍණ අග්‍රයට ඍණ අග්‍රයත් සම්බන්ධ කරලා තප්පර කිහිපයක් තබන්න ඕනි. ඉන්පසු අපි ෂණිකව වියලි කෝෂ දෙක ඉවත් කර දාරිත්‍රකයේ අග්‍රාධරට LED බල්බය සම්බන්ධ කරගන්න ඕනි. මේ LED බල්බය සම්බන්ධ කරන විටත් ධන අග්‍රයට ධන අග්‍රයත් ඍණ අග්‍රයට ඍණ අග්‍රයත් සම්බන්ධ කිරීමට වග බලාගත යුතුයි. අපි බලමු මෙතනදී ලබා ගන්න පුළුවන් නිරීක්ෂණ මොනවද කියලා. ඔයාලට මේ රූප සටහනේ පේනවා ඇති වියලි කෝෂ තුන සම්බන්ධ කළ ආකාරයත්, නැවත LED බල්බය සම්බන්ධ කළ ආකාරයත්. මෙතනදී ඔයාලට LED බල්බයේ දැල්වීම සහ දැල්වි ෂණිකයෙන් මේක නැවතත් නොදැල්වීම, එහෙමත් නැත්නම් නිවි යාමක් දැක ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් මේ LED බල්බය දැල්වීමට හේතු වුණේ දාරිත්‍රකයේ තුල ගබඩා වුණු ආරෝපණ LED බල්බය හරහා විසර්ජනය වීම. නැවතත් නිවැරදි විදිහට වියලි කෝෂ දාරිත්‍රකයට සම්බන්ධ කරලා අපිට මේ දාරිත්‍රකය ආරෝපණය කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ දේ නැවත වතාවක් කරලා බලන්න. ආරෝපණය සහ විසර්ජනය කියන දේ ඔයාලට දැක ගන්න පුළුවන්. මේ රූපෙන් ඔයාලට ආරෝපණයත් මේ රූපෙන් විසර්ජනයත් ඔයාලට දැක බලා ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් දුවේ පුතේ, අපි අද සාකච්ඡා කරපු දේවල් වල සාරාංශයක් කතා කරලා බලමු. අපි මුලින්ම කතා කළා ඇතැම් ද්‍රව්‍ය වෙනත් ද්‍රව්‍ය මත පිරිමැදීම නිසා
स्थिति विद्युत आरोपण हटगन्ना भव ए स्थिति विद्युत आरोपण वर्ग देखा तीन वकी धन स्थिति विद्युत ऋण स्थिति विद्युत आरोपण विधियत वस्तु पिरीमदी मेदी इवे एक वस्तु कहते ऋण आरोपित अंश इवत्ति अने वस्तु मत तेम एवगेम अभी कथा कला सजातीय आरोपण सहित वस्तु विकर्षण एवं अतर विजातीय आरोपण सहित वस्तु आकर्षण एवं भव अकुणु कैसीम रूपवाहिनी कसलट की हम रोम ए देश अदीम स्त्री के हडक्वनिदेनगीम स्थिति विद्युत निशा अतिवन संसिद्धि की साकच्चा कला एवगेम विद्युत आरोपणे गबडा करगन्न पुलुवन् उपांगयक्गेन अपि कथा कला दारिद्र्यकय कियला ए असुरिन पोडि क्रियाकारकमकुत् कला होंदै दुवे पुते ओयालट अपि मे कथा करपु सारांशयत् एक्कम अपि मे नवत नवत कथा करपु विषय करुणु मतक ऐति कियला अपि दैन् हितनवा ओयालट एहेम मतक नैतिनम् एहेमत् नैतिनम् ओयालगे वार विभागयक् आसन्न अवस्थावक् गैन हितन्न मे अवस्थावट ओयालट समहार विषयकरुणु मतक नैतिनम् गुरुवरयेक्को वैडिहिटियेक्को उदव्वक् गैनीमत् अपहसु अवस्थावक् नम् ओयालट पुलुवन् तनियम अपे मे वीडियोवक् बलला ओयालट नोतेरुणु विषयकरुणु सहित तैन नैवत नैवतत् वीडियो नरबीम तुलिन् मतक् करगन्न एवगेम इस्कोलेदी नैत्तं ओयाला अमतर पंतियक् यनवनं एतनेदी ओयालट मगहरुणु विषय करुणक् पवतिनवनं ए विषय करुण अपे मे वीडियो नरबला एतनिन् होदिन् मदक् करगन्न पुलुवन् होंदै दुवे पुते अपे मे पेल पुते अपिट पोडि अभ्यासयक् सपेनवा अपि मे अभ्यासे पोड्डक् नीरत वेला बलमु मोनवद मे अभ्यासे करुणु कियन्ने कियला अपिट प्रश्नयक् दीला तियेनवा स्थिति विद्युत आरोपण भावित गन्ना अवस्था देगा क्लियन्ने कियला अभी कथा कला अवस्था ओयालट मतक ऐति शिष्य विसिन पिरीमदीम मगिन आरोपणे करगत पीवीसी दंडक नूलगिन नेल्ला सेदवलिन पिरीमदिन लद वीदुरु दंडक ए असलट गेन एन लदी पीवीसी दंड इवतट तल्लु वी यनु निरीक्षणे विय पीवीसी दंड विकर्षणे वीमट हेतु कुमक्त ओयगोल्लो दनट मत दन्नो सजातीय आरोपण सपेयि पवतीम पीवीसी दंड सतु स्थिति विद्युत आरोपण वर्गे कुमक्त अभी कलिंग कथा कला बलन ए वीडियो अदाल सर ए बल मे करण मतगन पुलवा मे वगे अभ्यास यदेन ए वगे अभ्यास विषय करण नैवत नैवत हिंदी साकाचावन असल हिंदी अपे मे वीडियो नरबल मे विषय करण हिंदी मतक त्यागन वाले इदिरी अद्यापने उसस अद्यापने मे करण बहुमे कदगा हूते पुंचि ओयालगे हतवसरे देवनी पाडमनं तेंगिवरा मे विधियट तवत् पाडमकिं अपि टीच मी ऑनलाइन वेडसटहनक् तुलिन् ओयालत् एक्क एकतु वेनवा अपित् एक्क मे वीडियो नरबन्न एकतु वुणु पुंचि ओयाल हेमोटम सुभ दवसक् प्रार्थना करनवा।